ನನಗೆ ಬಾಡಿ ಥ್ಯಾಂಕ್ಸ್ ನನಗೆ ಮಾಬಿ ಇದ್ರೆ ದೊಡ್ಡ දැන්වත් අපරාධ වලට සම්බන්ධ නොවී ඉන්න අයියේ මම ඇරෙස් කළාට මේ ක්‍රයිම් එකට මගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒ වුණාට ඔයාට යහපත් චරිතයක් තිබුණෙත් නැහැ නේ අයියේ. මං ආවේ කාර් එක ගෙනියන්න. අයියේ අම්මට කියලා යන්න. අක්කත් ගෙදර නැහැ. බෑනත් මං ඉන්න ඔයාලා හැමෝටම මාව නම් ඔක්කොම මං ගෙලෙන්න අද වර්ක්ෂොප් එකේ අන්තිම දවස නිසා මගේ පණිවිඩය මතක් කරන්න ආවේ. මට තේරෙනවා අරුණි. මම ඒ ගැන ගොඩාක් කල්පනා කරා. රන්මලී බඳින්න හිටපු කෙනා මගේ ජීවිතේට ගොඩාක් කිට්ටු කෙනේ. රන්මලී මට එහෙම දෙයක් කියලා තිබුණේ නැහැනේ. මොනවද නොකිව්වේ? එයා බඳින්න හිටපු කෙනා මැඩම්ගේ ජීවිතේට හුඟක් කිට්ටු කෙනෙක් බං. හරුමි මේ ප්‍රශ්නේද මට පුළුවන් විදිහට මම ඔයාට උදව් කරන්න. Thank you madam. දැන් සරණ සනීප වේගෙන වාගේ ඉන්නේ. අවුරුදු දෙකක් මාව ආශ්‍රය කරලා කසාද බඳින්නත් හදලා හපයක් වගේ මාව විසිකරලා දැම්ම නේද? තමන්ගේ තත්ත්වෙට නොගැලපෙන ජරා වැඩ කරාම තවත් මට පස්සෙන් එන්න කියලා කියන්නේ. මේ වැඩේට මං හවුල් නැහැ. හවුල් වුණා කියමුකෝ. පොඩ්ඩක්වත් මනුස්සකමක් තිබද්ද මං ගැන හොල බලන්න. අපරාධයක් කළේ නැත්තම් ඒ පොලිසියෙන් අල්ලන් ගියේ. තානියා මට එවෙන් වැඩක් නැහැ. දැන් මොකද ඔයා කියන්නේ? නම කැත කරගත මනුස්සකමට කසාද බඳින්න බෑ. අනිකෝ දැන් අපි පවුලට ගැලපෙන්නේ නැහැ. අපි වැදගත් නමු කර මිනිස්සු. මොකද ඔය තමසලගේ තියෙන දම්බුකාරකම? ආ? තමසලාට මොන මොනවද මුලින්ම කරේ? මුලින්ම හොර බිස්නස් කරා. ඒකෙන් තමයි සල්ලි හම්බ කරේ. ඊට පස්සේ අරක්කු බෙරුවා. තවත් මගෙන් අහගන්න හදන්නේ? චූලක අපේ ගනුදෙනු මෙතනින් ඉවරයි. ආය මගේ පස්සේ එන ලැස්ති වෙන්න එපා. Thank you.
නන්මලීගේ නංගි. කවුද යා මෙහාට එක්කන් ආවේ? මම අක්කේ. එයාට තනින් ඉන්න බෑනේ. ඒ හින්දා මෙහෙ එක්කන් ආවා. දැන් යා කොහෙද ඉන්නේ? අර ස්ටෝර් කාමරේ ගාව තියෙන්නේ. හිස් කාමරේ. කාර වැඩ වලවොත් එක පෑහෙන්නේ නැත්තම් ඔන්න ඔය හිටපු දෙන් ඔයා කැමතිද ඒ කියලා මේ ගෙදර ඉන්නවට? මම නම් ඉතින් ගහලා පන්නයි කියලා. මේ පාර වර්ක්ෂොප් එකේ මට පුදුම මිනිස්සු එකක් හම්බුණා මේ. මේ මිනිස්සුන්ට වැඩිය ඒ මිනිස්සුන්ගේ මොකද්ද මනුස්සකමක් තියෙනවා. ආරංචියක් නැත්. දන්නේ නැහැ. එතකොට අක්කා? අක්කා වන්න කියලා හරියටම දන්නවද? අක්කා ජීවතුන් අතර නැති බව මම දන්නවා. මෛත්‍රීස නිතරම ඇවිත් යනවා. කියලා ආරංචි වුණා. ඒත් මෙහෙම මුණ ගැහේ කියලා නම් හිතුවේ නෑ. ප්‍රියම දරදෙන් කොහමද? රස්සාවක් කරනවද? ඔව් සර්. සර් හිත කලබල කරගන්න නැත්තම් ආරංචියක් තියනවා කියන්න. ආරංචියක්? ඒ මොකද්ද? දැන් ටානියා මිස් අර ඩාන්සින් කරන අරෝෂන් එක්ක යාළු වෙලා. ඇත්තද? ඩාන්සින් ක්ලාස් එකේ ළමයි කිව්වා ළඟදිම මැරි කරනවා කියලා. මොන වුණා ටානියා මිස් කරපු දේ වැරදි සර්. මට හුඟක් දේවල් තේරුම් ගියා ප්‍රියංගද. මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. සර් ආයේ ඔෆිස් එක අරින්නේ නැද්ද? මන් තාම ඒක ගැන හිතලා නැහැ ප්‍රියංගද. සර් ආයි බිස්නස් පටන් ගත්තොත් මටත් කියන්න. මන්සෙට උදව් කරන්න.
ඉන්නම් සර්. රන්මලි නිදාගන්න. මට වෙලාවකට දෙනවා. මෙහෙම ජීවත් වෙලා මොකටද කියලා. අක්කාගේ තියෙන මිනිස්කම හින්දම මම මේ යන අදහස අතහැරි. ඔයා මේ යන්නේ. ඔය යන්නේ. මං ගාකරේ වැරදි පාගෙන වාකේ. එහෙම නැත්තම් මම මහාන වෙනවා. මට මේ ජීවිතය ඇති වෙලා. ඔයා තාම ටික දවසක් වුණ මෙසල ඉන්නකෝ. ඔයාගේ හැම කරදරයක්ම ඉක්මනින් ඉවර වෙලා යයි. එයාගේ මේ දේවල් ඉවර වෙන්න නම් මම මැරෙන්න ඕන. ඊතර ධෛර්ය ගන්න නංගි. එතකොට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. රන්මලී ජීවිතුන් අතර ඉන්නවා කියලා කිව්වහම අම්මේ මට හරි පුදුම හිතුණා. ඊටත් වැඩිය පුදුමේ අරුණි කියලා ටීචර් කෙනෙක් මේ ගැන මේසනේට දැක්කහම. ඔය උනාය කියන අතවරවල හැටියට ඔය කියලා ජීවිතුන් අතර ඉන්න විදියක් නැහැ ලොකු දුව. මං නම් හිතන්නේ ඔය ආරංචි වුරුවක් වෙන්න ඇති. මේ අම්මේ මේ ටීචීට වැඩි ගොඩාක් වෙනස් දෙයක්. එහෙමනම් මොනවද අපි දැන් මේ ගැන කරන්නේ? මේ ගැන මං තරංගට කිව්වොත් ඒගොල්ලෝ ගිල රන්මලිව එක්කන් ගේ. එතකොට මෛත්‍රී යාට අනුකම්පා කරයි. කොයි වගේ දෙයක් වුණාට පස්සේ ආයි කසාද බඳින එකක් නැහැනි. ඒත් ප්‍රශ්න ඇති වෙයි අම්මේ. මේ ගැන නොකිය හිටියොත් ඒකත් මං කරන ලොකු වැරැද්දක්. මට කවදාවත් සැලසිල්ල නෙමෙයි බැරි. ඩාන්සින් ක්ලාස්ේ ගර්ල් කෙනෙක් නේද? මං දවසක් දැකලා තියෙන හෝටල් එකට එනවා. ඔව් මිස්. මට මිස්ස පොඩ්ඩක් හම් වෙන්න ඕන. මාව? ඔව්. මට මිස්ට යමක් කියන්න තියෙනවා. ඒක රහසක් මිස්. හොඳයි. එන්න එතුළට. ලොකු අමාරුවකින් බේර ගන්නත් එක්ක මිස් අපි අරෝෂන් සර් බඳින්නේ දයන්නේ. ඔව් මං එහෙම හිතාගෙන ඉන්නේ. අරෝෂන් කියන්නේ අඳුර ගන්න අමාරු මහා අපරාධකාරයෙක් මිස්. ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයා වේවි චූලක නේද? මං දන්න චූලක කෙනෙක් නෑ මිස්. මං ආවේ මහත් එක්කගේ පෙන්නගෙන නුගියට කියලා දීලා යන්න. ඔයාගේ කටහල් සැරයිනේ. සැර වෙන්නේ මගේ කටේ විතරක් නෙමෙයි. ඒ මිනිහා මගෙත් එක්කම ගර්ල්ස්ලා කීප දෙනෙක්ම අමාරුයි දැම්මා. මගෙත් එක්ක ඉන්නතර ඒ ඔයත් එක්කත් හිටියා. මං කොහොමද විශ්වාස කරන්නේ? ඒ මිනිහා මාර්දාපු තව ගර්ල්ස්ලා ඉන්නවා.
ඒ මධ්‍යයට සීදේ පැත්තේ බැදුම් කෙනෙක් කියලා තාරංචි. මම පොලිසියනවා. එතන මේ සේරම එනිමෙයිනේ.